වස්සාන ධර්ම දේශනා. සැප සතුට හොයනවා නම් මේ ඇස කන නාසය දිව කය මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ආරක්ෂාවක් තමම යොදා ගන්න ඕන. ඇස ගැටෙන තා රූපවලට ලොබ බැන්දොත් කොහොම වෙයිද? සතුටක් කවදාවත් තියේද? ඒව ලං කරගන්න පුළුවන් වෙයිද? කන ගැටෙන තාක් ශබ්දවලට ලොබ බැන්දොත් ඒව හැමදාම ලං කරලා තියාගන්න පුළුවන් වෙයිද? එතකොට භික්ෂුවට මෙන්න මේ කියන පාලනය, ශික්ෂණය, සංයමය, දමනය තිබුණුතින් විතරක් සතුට උපදවා ගන්න පුළුවන්. නැත්නම් හැමදාම අසන්තුෂ්ඨිතා, අසන්තුෂ්ඨියයි ජීවිතේ තියෙන්නේ. මහිච්ඡතා, මහිච්ඡතාවේ ජීවිතේ තියෙන්නේ. පාපිච්ඡතා, පාපිච්ඡ භාවයේ ජීවිතේ තියෙන්නේ. එතකොට ඒ හිත කුණු වෙලා ඒ හිත අකුසලයෙන් දුගඳහමනවා. එහෙම පුද්ගලයෙකුට කවදාවත් සතුට නම් ලැබෙන්නේ නැ. කොච්චර ධනිය තිබුණත්, කොච්චර වත්පොහොසත්කම් තිබුණත්, සුඛසෝමනස්ස සැප සතුට බහුල කෙනෙක් වෙන්න නම් ඒකාන්තයෙන් ඉන්ද්‍රියන් රැක ගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය ඕමනයි කියන එක නෙමෙයි කියවුනේ. සරලව කිව්වොත් සතුටින් ඉන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය අවශ්‍යමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඔබ සතුටමයි සොයන්නේ. සතුට සොයනවා නම් ඉන්ද්‍රිය සංවර සීලය රැකිය යුතුමයි. එනිසා පින්වතුනි, ගිහි වේවා පැවිදි වේවා, අපි කවුරුත් ඉන්ද්‍රිය සංවර සීලයට හුරු වුණාම මේ ජීවිතය අපමණ සුවයකින් කල් ගෙවන්න පුළුවන්. දිත්තේව ධම්මේ සුඛසෝ මනස්ස බහුලෝ විහෙරති. විශ්වාස කරන්න මේ බුදුබණ පදය. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පොළ උඩගම අටභාගයේ පදිංචි කස්තුරි ආරච්චි පවුලේ පින්වත් සියලු දෙනා. එම පින්වත් පිරිසගේ ප්‍රධාන අරමුණ වූයේ බිසෝමැණිකේ කරන්දිනිය ආදරණීය මෞතුමිය වියෝවි ජුලි මස 26 වන දිනට වසරක් පිරීම නිමිත්තෙන් එම පින්වත් මෞතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වසන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයාණන් වහන්සේ අතිපූජනීය බලංගොඩ රාද ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සාධු සාධු සාධු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝදහං භික්ඛු මනෝ විතක්කේ අනිසිතෝ අඤ්ඤ මහේඨ යානෝ පරිනිබ්බුතෝ නූප වදෙය කංචීති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ උඩගම අටභාගයේ ගම්පොළ පදිංචි කස්තුරි ආරච්චි පවුලේ සියලු දෙනාම, බිසෝමැණිකේ කිරින්දෙනිය දයාබර මෑණියන් වියෝවි ජුලි මස 26 වන දිනට අභාවප්‍රාප්ත වෙලා වසරක් සපිරෙන බිසෝමැණිකේ කිරින්දෙනිය ඒ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ පින්බර පැතුම් මේ උදාර ධර්ම දානමේ පින්බලයේ නිෂ්ඨ සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, තුන් ලොවක් අනන්ත ගුණ සුවඳින් සනහාලු මහා ගෞතම බුදුරජාණන් වහන්සේගේ අමල නිමල විරාගී හදමඩලේ පහළ වූ ශාන්ත ධර්මයයි මෙතන් පටන් ඔබ සවන් අයා අසන්නට බලාපොරොත්තු වන්නේ. ජීවිතයට මේ ලැබෙන්නේ වටිනාම දායාදයේ බව සිහි කරන්න. මීට වඩා උතුම් සම්පතක් නෑ මේ මුළු තුන් ලෝකේ. බුදුරජාණන් වහන්සේගේ බණපදයෙන් ලැබෙන සැනසීම නිවන හිම්කොට අපමණයි පින්වතුනි. එහෙව් අමා දහමක් අසන්නට සිත සරසා සූදානම් කොට පේ වෙන්නට ඕන. සිතකට ලැබෙන සිහිල
බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. ජීවිතයට ලැබෙන උතුම් මඟ පෙන්වීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි. හැම දුක් නැති කරන, හැම සැනසීලි ලංකර දෙන, උතුම් සුවයෙන් හද සන්තාන පුරවාලන, දිවිගමන මල්මාවතකට යොමු කරන අමා ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කළා. පින්වතුනි, සැකහිතන්න කිසිම කාරණයක් නැහැ. මේ ධර්ම මාර්ගයේ දේශනා කළ බුදුරජාණන් වහන්සේ ඉතා පිරිසිදු, ඉතා පැහැදිලි වැඩපිළිවෙලක් අපි හැමෝටම දේශනා කළා. ඒ පිරිසිදු පැහැදිලි වැඩපිළිවෙල ජීවිතයට ගලපා ගත්තාම ඇත්තමයි අද අදම මේ දහමේ සැනසීම ඒ ශ්‍රාවකයාට විඳගන්නට පුළුවන්. අත්තිනකෝ පරියාය සූත්‍රයේදී සලායතන වර්ගයේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසා බදාලා, අත්තිනකෝ භික්ඛවේ පරියායෝ යම් පරියායං ආගම්ම භික්ඛු අඤ්ඤත්‍රේව සද්ධාය අඤ්ඤත්‍ර රුචියා අඤ්ඤත්‍ර අනුස්සවා අඤ්ඤත්‍ර ආකාර පරිවිතක්කා අඤ්ඤත්‍ර දිට්ඨි නිඥානකන්තියා අඤ්ඤම් ව්‍යාකරේය තීනා ජාති වුසිතම් භ්‍රමචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායාති පජානාමීති. ප්‍රශ්නයක් විමසුව බුදුරජාණන් වහන්සේ, මහණෙනි, යම් දහම් පරයායකට පැමිණ භික්ෂුව ශ්‍රද්ධාවෙන් තොරව, එව නැත්තං තමාගේ රුචිකත්වයේ වැටහීම අනුව නොගොස්, අඤ්ඤත්‍ර අනුස්සවා අනුස්සවයේ ඇසීම අනුව නොගොස්, අඤ්ඤත්‍ර ආකාර පරිමිතක්කා තර්ක පටියාහත විතර්කය අනුව නොගොස්, අඤ්ඤත්‍ර දිට්ඨි නිඥානකන්තියා තමන්ගේ දෘෂ්ටියට වැටහෙන ආකාරයට අනුව නොගොස් අරහත්වේ ප්‍රකාශ කරයි නම් ජාතිය ක්ෂය වුණා, බඹසර වැස නිම වුණා, කළ යුත්ත කළා, මතු මේ උතුම් විමුක්තිය වෙනුවෙන් අමුතුවෙන් කළමනා දෙයක් නෑය කියන මෙන්න මේ සීහනාදයක් සදිසිමේ අභිහිත ප්‍රකාශය යම් භික්ෂුවක් යම් ධර්ම පරියායක් යම් අවබෝධයක් හේතුකොටගෙන කරයි නම් එබඳු ධර්ම පරියායක් එබඳු අවබෝධයක් එබඳු දර්ශනයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ මහා සංඝරත්නයෙන් විමසා වදාලා. එතන අදහස් කරන්නේ හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් නෙමෙයි. ඒ කියන්නේ සද්ධාතීන පච්චක්හා සද්ධා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝරත්නය ගැන ඇතිවන්නා වූ නොවෙනස් වන අචල ශ්‍රද්ධාව ගැන නෙමෙයි මේ කියන්නේ. අචල ශ්‍රද්ධාව කොහොමත් රහතන් වහන්සේලාට මඟඵලලාභී උතුමන්ට අචල ශ්‍රද්ධාව ඒකාන්තයා, ඒක වෙනස් වෙන්නේ. මේ කියන්නේ යෝපන පරස්ස ඒවං කිර ඒවං ඒවං කිර ඒවං කිරාති කතෙන් දස සොත්වා උප්පන්නෝ සද්ධානාකාරෝ. දැන් සාමාන්‍ය ලෝකේ ඒකත් එහෙමද, ඒකත් එහෙමද ආදී වශයෙන් කරුණු අහලා ඒ අනුව යම් විශ්වාසයක් ඇති වෙනවා දේවල් පිළිබඳව. එතකොට ආන්නේ අදහා ගැනීම, අන්නේ විශ්වාසය මෙතන ශ්‍රද්ධාව කියන්නේ. එතකොට එබඳු විශ්වාසයක්, ඒ කියන්නේ කාගෙන් හරි අහලා, කාගෙන් හරි බාහිර සහයෝගයක් ඇතිව, බාහිර සහයෝගයක් ඇතිව නම් පුද්ගලයා අදහස් ප්‍රකාශ කරන්නේ ඒ තුළ පැහැදිලි අවබෝධයක් නැහැනේ. එබඳු බාහිර අමුතු සහයෝගයක් වුවමනා නැහැ, අවබෝධයෙන් යුතුවම ශ්‍රද්ධා මාත්‍රයකින් නෙමෙයි, ප්‍රත්‍යක්ෂ ශ්‍රද්ධාවකින් යුක්තව අරහත්වේ ප්‍රකාශ කරයි නම්. ඒ වගේම අඤ්ඤත්‍ර රුචියා කියලා කියවනේ, ඒ කියන්නේ මෙතනත් යමක් තියෙන්න පුළුවන් ආදී වශයෙන් තමන්ගේ රුචිකත්වයට අනුව ගන්නා ලද අදහසක් අනුව නම් යමෙක් යමක් ප්‍රකාශ කරන්නේ ඒ තුළ ප්‍රත්‍යක්ෂයක් නැහැ, ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නැහැ. ඒ නිසා එබඳු රුචියකින් තොරව, ඒ වගේම ඒවං කිර භවිස්සතිති අනුස්සවන මෙන්න මෙහෙම වන්නේය, මෙන්න මෙහෙම වුණා කියන ඒ ඇසීම මුල් කරගෙන යම් පුද්ගලයෙක් යම් අදහසක් ප්‍රකාශ කරනවා, එතකොට එයාට ඒ ප්‍රකාශයට හේතු වන්නේ ඒ අනුස්සවය, ඒ රුචිය, ඒ කියන ශ්‍රද්ධා මාත්‍රේ. එතන සැබෑ අවබෝධයක් නැහැ. එතකොට එහෙව් බාහිර සහයෝගයකින් එබඳු සද්ධා මාත්‍රයක පිහිට, එබඳු රුචියක පිහිට, එබඳු අනුස්සවයක පිහිට ආකාර පරිවිතක්ක, ඒ කියන්නේ නිසීදිත්වා ඒකං කාරණං චින්තෙන් දස කාරණං උපට්ඨහති. කෙනෙකුට මේ ලෝකේ තනක වාඩි වෙලා හරි යමක් ගැන කල්පනා කරනකොට මෙතනත් කාරණයක් තියෙනවා තමයි කියලා වැරදි අදහස් බොහෝ වැටෙන්න පුළුවන්. ඒක සම්මාදිට්ඨියක් නොවෙන්න පුළුවන්. එතකොට ඒ තමන්ගේ තර්කණයට, කල්පනා කරපු ආකාරයට වැටෙනවා නම් ඒ වැටහිච්ච නිසා,
ඒ තර්කනේ පාදක කරගෙන නම් එයා අදහස් ප්‍රකාශ කරන්නේ එතන තියෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයක් නෙමෙයි. ඒ වගේම නොයෙක් කාරණා කල්පනා කරනකොට පාපී වූ ලබ්ධීන් නැති වෙනවා. ආන්නේ පාපී ලබ්ධියට අනුවන යම ප්‍රකාශ කරන්නේ. ඒකට කියනවා දිට්ඨි නිඥානකාන්තිය කියලා. මෙන්න මේ කියන සද්ධා ඊළඟට රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකාන්තිය කියන මේ ආකාර පහෙන් තොරව යම් උතුමෙක් මේ ශාසනයේ අරහත්වේ ප්‍රකාශ කරයි නම් එබඳු දහම් පරයායක් තිබේද කියා බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගෙන් විමසා වදාලා. නැවත මා වෙනත් ආකාරයකින් කිව්වොත් හුදු විශ්වාස මාත්‍රයකින් නෙමෙයි, හුදු රුචියට අනුව වැටහෙන ආකාරයකිනුත් නෙමෙයි, අනුශ්‍රවේහෙවත් ඇසීමක් අනුවත් නෙමෙයි, කිසියම් වූ චින්තනාකාර පරිවිතර්කයකිනුත් නෙමෙයි, තමන් පාපී වූ ලබ්ධියක පිහිටාත් නෙමෙයි. මෙන්න මේ ආකාරයේ මේ කියපු ආකාර වලින් තොරව යම් කිසි භික්ෂුවක් මේ ලෝකේ අරහත්වේ ප්‍රකාශ කරයි නම් එබඳු ධර්ම පරයායක් තිබේද කියලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසුවා. විමසාවදාලා අන්නේ වෙලාවේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා භගවන් මූලකානෝ භන්තේ ධම්මා, භගවන් නෙත්තිකා භගවන් පටිසරණා ස්වාමීනි, මේ අමා ධර්මයේ භාග්‍යතුන් වහන්සේගේ හදවතේමයි පහළ වෙන්නේ, භාග්‍යතුන් වහන්සේ නැවීගෙන භාග්‍යතුන් වහන්සේ පිළිසරණ කරගෙනයි පවතින්නේ. බලන්න භික්ෂුන් වහන්සේලා කොච්චර නිහතමානීද. ඒ ඇසූ සංඝ පිරිසේ මේ අහපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සමත් වික්ත ධර්මදර භික්ෂුන් වහන්සේලා ඉන්නට ඇති. නමුත් ඉක්මන් වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගෙන් මේ දහම් පරයයි විමසා දැනගන්නට කැමති වුණා. සාධු වත භන්තේ භගවන්තං යේම පටිභාතු ඒතස්ස භාසිතස්ස අත්ථෝ කියලා භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේටම වැටහේවා ඒ වදාළ බණපදේ අර්ථය. භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භගවතෝ සොත්වා භික්ඛෝ ධාරේසාන්ති, භාග්‍යතුන් වහන්සේගෙන් අහලා භික්ෂුන් වහන්සේලා දරා ගනීවි. ඉතින් අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා තේනෙහි භික්ඛවේ සුණාත එහෙනම් මහන්නේ අසන්න සාධුකං මනසේ කරෝත, හොඳින් මෙනෙහි කරන්න. අත්ති භික්ඛවේ පරියායෝ මහණනි, එබඳු දහම් පරියායක් තියෙනවා. කෙබඳු දහම් පරියායක්ද? යම් පරියායන් ආගම යම් දහම් පරියායකට අවබෝධමේ වශයෙන් පැමිණ භික්ෂුව හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් තොරව, හුදු රුචියෙන් තොරව, හුදු අනුශ්‍රවයෙන් තොරව, හුදු ආකාර පරිවිතරකයෙන් තොරව, හුදු දිට්ඨි නිඥාන කන්තියෙන් තොරව අවබෝධයෙන්ම ජාතිය ක්ෂය වුණා, බඹසර වැස නිම වුණා, කළමනාදේ නිවන පිණිස කළා, මතුවේ නිවන පිණිස කළමනාදයක් මා කෙරෙහි විද්‍යමාන නොවේ කියන මෙන්න මේ අභීත ප්‍රකාශය කරනවා නම් ඒ බඳු ධර්ම පරයායක් තියෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළා ඒ බඳු ධර්ම පරයායක් තියෙනවා. කතමෝච භික්ක මේ පරයාය මොකක්ද? ධර්ම පරයාය. බුදුරජාණන් වහන්සේ වදාළා ඉද භික්කවේ භික්ඛු මහණනි, මේ ශාසනයේ භික්ෂුව චක්ඛුනා රූපං දිස්වා, ඇසෙන් රූපයක් බලලා, සන්තං වා අඥත්තං රාග දෝස මෝහං, අත්ථිමේ අඥත්තං රාග දෝස මෝහෝති පදානාති. භික්ෂුවක් නැත්තං ශ්‍රාවකෙක් මේ ඇහෙන් රූප බලනවනේ, රූප බලලා ඒ රූපේ නිමිති කරගෙන හිත ඇතුලේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් ඇති වුණොත් අත්තිමේ අඥත්තං, මගේ හදවත තුල මේ රාගය මේ ද්වේෂය මේ මෝහය දැන් පහළ වෙලා තියෙනවා කියන මෙන්න මේ කාරණේ. ඒ වගේම අසන්තං වා අඥත්තං රාග දෝස මෝහං, නත්තිමේ අඥත්තං රාග දෝස මෝහෝති පජානාති, මගේ හෘදය අභ්‍යන්තරේ මේ රූප දර්ශනේ නිමිති කරගෙන එබඳු රාගයක් හෝ එබඳු ද්වේෂයක් මෝහයක් නැහැ කියන මෙන්න මේ කාරණේ. යන්තම් භික්ඛවේ භික්ඛුනා, මෙන්න මේ කාරණේ භික්ෂුවට දැනගන්න පුළුවන්ද බැයිද? මේ කාරණය සතිමත් භික්ෂුවට දැනගන්න පුළුවන්. එතකොට ඇහෙන් රූපයක් බලලා, කනෙන් ශබ්දයක් අහලා, නාසයෙන් එබඳු ගන්ධාරම්මණයක් ලබලා, දිවෙන් රසයක් ලබලා, කයෙන් එබඳු පොට්ටම්බාරම්මණයක් ලබලා, මනසින් එබඳු ධම්මාරම්මණයක් ලබලා, රාගයක් ද්වේෂයක් මෝහයක් ඇතිවෙනවනම් ඇතිවෙනවද නැද්ද කියන එක භික්ෂුවට තීරණය කරන්න බැයිද? පුළුවන්ද? සතිමත් භික්ෂුවට ඒක මනාව තීරණය කරන්න පුළුවන්, මේ ධර්මයේ පුහුණු වෙච්ච භික්ෂුවට. එතකොට එබඳු ඒ චක්ෂුරාදී ඉන්ද්‍රයන්ගෙන් අරමුණක් ලබාගෙන එබඳු රාග ද්වේෂ මෝහයක් ඇති නොවේ නම් ඒකක් දැනගන්න පුළුවන්. එතකොට අපිනුමේ භික්කවේ ධම්මා සද්ධායවා වේදිතප්පය, ඒ කාරණය හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් දැනගත යුත්තක්ද? නෑ. රුචියාවා වේදිතබ්බා, හුදු රුචිකත්වයේ අනුව දැනගත යුත්තක්ද? එහෙමත් නෙමෙයි. අනුස්සවේනවා වේදිතබ්බා, හුදු අනුශ්‍රවේ අනුව, ආ මම මෙහෙම අහලා තියෙනවා ආදී වශයෙන් එහෙම අවබෝධ කළ යුත්තක්ද? නෑ.
ආකාර පරිවිතක්කේනවා හුදු ආකාර පරිවිතක්කයෙන් කරුණුකාරණා කල්පනා කළ මේක මෙහෙමනම් මේක මෙහෙම ආදී වශයෙන් එබඳු අමුතු විතර්ක පැටලීමක යන්න උවමනා නැහැ. දිට්ඨි නිඥානකාන්තියාවා වේදිතබ්බා. ඒ වගේම පාපී ලාමක දෘෂ්ටියක පිටලා දේ ප්‍රකාශය කරන්නේ හිමත් නැහැ. ඒ කියන්නේ සද්ධා රුචි අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකාන්තිය කියන මෙන්න මේ කරුණු පහේ පිටලා නෙමෙයි ඒ භික්ෂුවේක දැනගන්න. ඒ භික්ෂුව ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්නවා රාගයක් ද්වේෂයක් මොහයක් ඇති වෙනවා නම් එහෙම රාගයක් ද්වේෂයක් මොහයක් ඇති වෙන්නේ නැත්නම් එහෙම. එතකොට ඒ කාරණය ප්‍රත්‍යක්ෂ කරගන්න මේ ධර්ම මාර්ගයේ හික්මෙන ශ්‍රාවකයාට කිසිම බාධාවක් නැහැ. සතිමත් බව, සතිවේ පුල්ල භාවය, ප්‍රඥාවේ වේ පුල්ල භාවය, උදෙසා දිවෙන මාවතක් නෙමේ ධම්මාවද. එතකොට සතිවේ පුල්ලප්පත්ත කියන්නේ රහතන් වහන්සේටනේ, පඤ්ඤාවේ පුල්ලප්පත්ත කියන්නේ රහතන් වහන්සේටනේ. ඒ තත්වයට ශ්‍රාවකයා පැමිණුණාට පස්සේ ඊටාම විසද පිරිසිදු අවබෝධයක් තියෙනවා. මොකක්ද? චක්කුණා රූපං දිස්වායසෙන් රූප දැකලා ඒ භික්ෂුවගේ හදවතේ රාග කෙලස්, ද්වේෂ කෙලස් ඇති වෙන්නේ නැහැ. එහෙනම් කොහොමද මොහේ ඇති වෙන්නේ නැහැ? එතකොට මෙන්න මේ කාරණේ ප්‍රත්‍යක්ෂයක්සේ තමාට දකින්න පුළුවන්. තමාගේ ජීවිතයේ කෙරෙහි හදවත තුලින් දකින්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ අවබෝධයක්. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය සඳහා හුදු ශ්‍රද්ධා මාත්‍රයක පිහිට නෙමෙයි, හුදු රුචි මාත්‍රයක පිහිට නෙමෙයි, දු අනුස්සව මාත්‍රයක හෝ ආකාර පරිවිතර්කණයක හෝ දිට්ඨි නිධානකාන්තියක හෝ පිහිටෙන්නේ නෙමෙයි. ඒ ප්‍රකාශ සිද්ධ කරන්නේ ප්‍රත්‍යක්ෂ අවබෝධය. එනිසා මේ ශාසනයේ පිළිමෙත් පුරන ශ්‍රාවකයාට මේ ධර්ම මාර්ගය තුළ ගමන් කරද්දී ඒ පැහැදිලි අවබෝධය ඒකාන්තයෙන් ලැබෙනවා. මම්මුලා වීමක් නැහැ, ආකූල වීමක් නැහැ. අමා ධර්ම ඉගෙන ගනිමින් ගුරුවරයා ඇසුරු කරගෙන මේ ධර්ම මාර්ගයේ ඉදිරි ගමන ශ්‍රාවකයා බොහෝම කල්පනාවෙන් ගමන් කරනකොට ඒ උතුම් අවබෝධය නිසක ලෙස ලැබෙනවාමයි. නනු මේ භික්කමේ ධම්මා පඤ්ඤාය දිස්වා වේදිතබ්බා. මහණනි, මේ කියන අවබෝධය ප්‍රඥාවෙන් දැකලම නේද ඇති වෙන්නේ? ඒවම් භන්තේ ස්වාමිනි, එහෙමයි. අයම්පි කොහ භික්කමේ පරියාය. මහණනි, මෙන්න මේ පරියාය තමයි හුදු ශ්‍රද්ධා මාත්‍රේන්, රුචි මාත්‍රේන්, අනුස්සම මාත්‍රේන්, ආකාර පරිවිතර්ක මාත්‍රේන්, හුදු පාපයේ දෘෂ්ටියක ආධාරයෙන් තොරව ප්‍රත්‍යක්ෂ වශයෙන්ම අරහත්වය හෝ ඒ ධර්මාවබෝධය ප්‍රකාශ කරන ධර්ම පරියාය. එතකොට මේ තැනට පැමිණෙනකොට ශ්‍රාවකයා හැම කෙලෙස් මල දුරු කළ අවසන්. ඒ රහතන් වහන්සේ එහෙනම් මේ ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනාට බොහෝම හොඳ සති සමාධි ප්‍රඥා මට්ටමකින් ඉදිරියට යන්නට බුදුරජාණන් වහන්සේ අවැසි ධම්මියර ණය ක්‍රමය ලබා දුන්නා. එතකොට මේ මාවතෝසේ ගමන් කරද්දී, මේ ධර්ම මාර්ගය ඔස්සේ ගමන් කරද්දී කිසිම කෙනෙකුට අමුතු පීඩා ඇති කරගන්න උවමනා නැහැ. කංකා කුකුස් ඇති කරගන්න උවමනා නැහැ. කියා දෙන මේ අමා ධර්මය ගෞරවයෙන් ශ්‍රවණය කරලා ජීවිතයට ගල්පා ගැනීමටමයි පින්වතුනි හැමෝම දක්ෂ වෙන්නට ඕන. ඉතින් ඒ උදෙසා ඉතාම ක්‍රමානුකූලව මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන්නට ශ්‍රාවක ඔබ දක්ෂ වෙන්නට ඕන. අපට ප්‍රහාණය කළ යුතු ධර්මතා, දියුණු කළ යුතු ධර්මතා ඉතා පැහැදිලිව බුදුරජාණන් වහන්සේ බදාලා. මේ මුළු ධර්ම මාර්ගයේම අනුයුක්ත වන්නේ පින්වතුනි ඒ ප්‍රහාණය කළ යුතු ධර්මතා ප්‍රහාණය කරන්නට, දියුණු කළ යුතු ධර්මතා දියුණු කරන්නටත්. එතකොට මේ ශාසනයේ භික්ෂුව නැත්තම් ශ්‍රාවකයා ඒ උදෙසා තම ජීවිතය හසුරුවා ගතමනා ආකාරයේ බුදුරජාණන් වහන්සේ අනේක පරයායන් තෝරා පහදා දී වදාලා. එෙහිදී සතිමත් භාවය, ඉන්ද්‍රිය සංවර සීලය අතිශයින් මහෝපකාර වෙනවා. කුම්මෝ අංගානි සකේ කපාලේ සමෝදහම් භික්ඛු මනෝ විතක්කේ අනිසිතෝ අඤ්ඤ මහේඨයානෝ පරිනිබ්බුතෝ නූපවදේය කංචි. අද ධර්මදේශනාවට මාතෘකාව ලෙස තබන්නට යෙදුන ගාථා ධර්මය. අභිතමුකු ඉබ්බෙක් නැත්නම් ඉදිබුවෙක් තමන්ගේ හිසයි කකුල් හතරයි ඒ කටුව ඇතුළට ගන්නවා. ආන්නේ විදියට භික්ෂුව මේ ශාසනයේ තමන්ගේ ඉන්ද්‍රියන් රැක ගන්නවා. ඒ කියන්නේ ඇස පියාගෙන කන් වහ ගන්නවා කියන එක නෙමෙයි. ඒ බාහිර අරමුණු අභ්‍යන්තරයට ගෙන කෙලෙස් කැළඹීම, ආකූල භාවයක් ඇති කරගන්නේ නැහැ. එතකොට ඒ භික්ෂුව තණ්හා දිට්ඨි මානින් අනිසිතව අඤ්ඤ මහේට යානෝ ලෝකෙ කිසි කෙනෙකුට හිංසා නොකර පිරිනිවන් වැඩ සැනසෙනවා. ඒක දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක අවසානයක්.
එතකොට මේ ගාථා ධර්ම දෙකෙන් ප්‍රකාශ කළේ භික්ෂූන් වහන්සේ තම ඉන්ද්‍රිය සංවරය කොයි විදිහටද පවත්වන්නට ඕන ධර්මාවබෝධයේ උදෙසා. පිංගතුනි, එක ඉතාම වැදගත් කාරණයක්. ගිහි වේවා පැවිදි වේවා අපි දෙපිරිසම මාර වසඟේ ඉන්නේ. භූතපුබ්බං වික්කමේ කුම්මෝ කච්චපෝ සායන සමයං අනුත්තීරේ ගෝචර පසුතෝ අහෝසි. බුදුරජාණන් වහන්සේ කුම්මෝපම සූත්‍රයේදී ඒ බව දේශනා කළා. මහණනි, පෙර කැසඹුවෙක් හිටියා. ඒ කැසඹුවා ගංගාවක ඉවුරේ ඉඳගෙන ගොදුරු හොයමින් ඒ ගංගාවේ වැලි තලාවේ එහෙට මෙහෙට යනවා. එහෙම යනකොට එක්තරා සිංහලෙක් දැක්කා මේ ඉදිබුවා එහෙට මෙහෙට යනවා. ඉතින් දොරදීම මේ දෙන්නම ඔවුනොවුන් දැක්කා. ඒ ඉදිබුවා මොකද කළේ? දොරදීම දැකලා තමන්ගේ සියලු අවයව කටුව ඇතුළට ගත්තා. ඉන් අනතුරුව නිහඬව කලබල නොවි ඉවසීමෙන් කල් ගෙව්වා. ඉතින් මේ සිංහලයා ළඟට ඇවිල්ලා බැලුවා. බලනකොට පේනවා සියලු අංග දැන් කටුව ඇතුළට අරගෙන ඉන්නේ. යදායන් කුම්මෝ කච්චපෝ සොණ්ඩි පංචමානං අංගානං අඤ්‍යතරංවා අඤ්‍යතරංවා අංගං අබිනින්නා මෙස්සති. යම් වෙලාවක මේ ඉදිබුවා හිස ඊළඟට කකුල් අතර මේ කටුවෙන් එළියට දැම්මොත් තත්තේවනං ගහෙත්වා උද්දාලිත්වා කහදිස්සාමි. එතනම අරගෙන එළියට ගලව අරගෙන මදුලක්සේ අනුභව කරනවා කියලා දැන් මේ සිංහලයා බලාගෙන ඉන්නවා. ඉතින් සෑහෙන වෙලාවක් බලාගෙන හිටියා. නමුත් මේ ඉදිබුවා බොහොම ඉවසීමෙන් තමන්ගේ අවයව ටික කටුව ඇතුළට අරන් දැකගත්තා. ඉතින් මේ සිංහලයා බලාගෙන ඉඳලා ඉඳලා නිබ්බිජ්ජ පක්කාමි, කලකිරිලා යන්න ගියා. ඕතාරං අලභමානෝ, අවකාශයක් නොලැබ. මොකටද අවකාශයක් නොලැබුවේ? මේ කැසඹුවාව ආහාරයට ගන්න අවකාශයක් ලැබුණේ නැහැ. ඇයි අවකාශයක් නොලැබුණේ? අංගෝපාංග ඔක්කොම ආරක්ෂක කටුව ඇතුලේ තමයි තියෙන්නේ. ආන්න ඒ වගේ ඒව මේව කොහො බික්කවේ තුම් හේපි මාරෝ පාපිමා සතතං සමිතං පච්චපට්ඨිතෝ. අන්න ඒ වගේ මහණෙනි, නුඹලා වෙතත් ඒ පාපී මාරයන් නිතරම අවධානය යොමු කරලා ඉන්නේ. නිතරම ඒ පාපී මාරයන් නුඹලා කෙරේ එළඹිලා ඉන්නේ. අපේව නාමාහං ඉමේසං චක්ඛුතෝ වා ඕතාරං ලැබෙයියං. මොවුන්ගෙන් ඇසින් හෝ කනින් හෝ දිවෙන් හෝ නාසයෙන් හෝ ශරීරයෙන් හෝ මනසින් හෝ කොහෙන් හරි අවකාශයක් ලැබුණොත් එතනින් අල්ලගන්නම් කියලා බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැති වුණොත්, ඇසින් අල්ලගන්නම් කියන්නේ ඇස සංවර නොවූ භික්ෂුව ඇසෙන් රූප බලලා අභ්‍යන්තරේ රාග ද්වේෂ මොහ ඇති කර ගන්නවා නම්, ඇති වෙන ඉඩ දෙනවා නම්, අයෝනිසෝ මනසකාර බහුලව නම් වාසය කරන්නේ, එහෙනම් ඉතින් රාගේ යම් තැනකද මාර විශේෂතනයි. ක්‍රෝධ කෝප ආවේග ක්ලේශය කර්මයේ ක්ලේශය යම් තැනකද මාර වසඟේතනයි. එනිසා බුදුරජාණන් වහන්සේ වදාලා තස්මාතිහ භික්කවේ ඉන්ද්‍රියේසු ගුත්තද්වාරා විහෙරතේ. නිසා මහණෙනි, ඉන්ද්‍රියයන් පිළිබඳව වැසූ දොර ඇතුව වාසය කරන්න. ගුත්තද්වාර භාවය කියන්නේ ඉන්ද්‍රියන්ගේ වැසූ දොර ඇතිව වාසය කිරීම. වැසූ දොර ඇතිව කියන්නේ අර මුලින් කිව්ව වගේ ඇස් වසාගෙන, කන් වසාගෙන, නාසය වසාගෙන එහෙම සිටීම නෙමෙයි. මේ ඇසින් රූප බලන්න වෙනවා. එතකොට ඒ රූප බලද්දී කෙලෙස් ඇති කර නොගෙන සිටීමට යෝනිසෝ මානසිකාරය හුරු කරනවා. අකුසල චිත්ත වීතීන්ට මේ සිත් පරම්පරාව බැස යා නොදී රැක ගන්නවා. ඒ උදෙසා යෝනිසෝ මානසිකාරයෙන් ආරක්ෂා කරනවා මේ හිත. ඒක කාලයක් පුහුණු වෙලා ඇති කර ගන්න ඕන තත්වයක්. එහිදී මේ භික්ෂුව දක්ෂ වෙන්න ඕනි, ශ්‍රාවකයා දක්ෂ වෙන්න ඕනි. ලෝකයේ අතීතක් හැම රූපයක්ම වටපිට බල බලා එහෙම බලන්න ගියොත් මේ ඇස රැක ගන්න අමාරුයි. ඇහෙන තාක් ශබ්ද අසන්නට කන් දෙක ඔසවාගෙන දිව්වොත් මේ කන රැක ගන්න අමාරුයි. එහිදී ඒ ලැබෙන අරමුණු පිළිබඳවත් යම් බඳු අවබෝධයක් තියෙනට ඕන. විෂය අවිෂය දැනගන්නට ඕන. ගෝචරය අගෝචරය දැනගන්නට ඕන. භික්ෂුව අගෝචරයේ හැසිරෙනවා නම්, නොයා යුතු තැනට යනවා නම්, නොයා යුතු වීථිමාවත්ති ඇවිද යනවා නම්, නොයා යුතු පිරිස අතරට යනවා නම්, නොයා යුතු ජන සමූහ අතරට යනවා නම්, ඒ භික්ෂුවට ඇස රැක ගන්න බැරුව යනවා. එහෙනම් මාර වසඟයේම කල්ගෙවා සතර ආපායේ වැටෙන්න සිද්ධ වෙනවා. එතකොට මේ ඉන්ද්‍රියන් රැක ගැනීමේදී භික්ෂුව දැනගන්නට ඕන ශුන්‍යාගාරය ඇසුරු කරන්න, මේ ධර්මයේ පුරුදු වෙලා අවම වශයෙන් සෝතාපන්න වෙනකම්වත් අන්නේ හුදෙකලා බවට ගුරු ඇසුරක් සහිතව භික්ෂුව අවතීර්ණ වෙමි ඉතාම වැදගත් වෙනවා. මොකද හේතුව එසේ නොවුනහොත් භික්ෂුන් වහන්සේගේ මේ ඇස කන්න ආසාදී ඉඳුරන් රැක ගන්න එක පහසු වෙන්නේ නැහැ. හරිම පහසු කාර්යයක් වෙන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයකින් තොරව ප්‍රාතිමෝක්ෂයක් හරියට ආරක්ෂා කරගන්න බෑ. ඉන්ද්‍රිය සංවර සීලයක් නැති තැන මුළු අභ්‍යන්තරයේම
හරියට පක්කුතිත ජලයක් වගේ වෙනවා. ආලුලිත ජලයක් වගේ වෙනවා. ඉතින් ඒ නිසා කලල් දියක් වගේ හිතක් තියාගත්තොත් මේ භික්ෂුවට ආය සැනසෙල්ල කොහෙන් හොයන්නද? මේ කර්ම ක්ලේශයන් හදවත තුළ පහළ වන තාක් පින්වතුනි ආයති ජරා මරණය ඒකාන්තයෙන් ලැබෙනවා. මතුමත්තේ එළඹෙන්න තියෙන ජරා මරණ ප්‍රහාණය කරන්නට නම් ඒ ජරා මරණ ලැබෙන හේතුව නැති කරන්න ඕනේ. හේතුව නැති කිරීම අද සිද්ධ කළොත් ඒ භික්ෂුන් වහන්සේට ප්‍රතිසන්ධි ජනක කර්මයක බලපෑමක් එන්නේ නැහැ. ඒ භික්ෂුවට ප්‍රතිසන්ධි ජනක කර්මයක් ඉදිරිපත් වෙන්නේ නැහැ. නැමත අභිනව ප්‍රතිසන්ධියක් සඳහා ප්‍රතිසන්ධිය සිඳ දැම්මනම් එතනින් එහා ජරා මරණ ඒ භික්ෂුව කරා පැමිණෙන්නේ නැහැ. එතකොට ආන්නේ නිවන් දකින්න වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේ ඉතාම පැහැදිලිව සක්සුදක්සේ දේශනා කළ තිබියදී ඔබ දක්ෂ වෙන්නට ඕන. ඉන්ද්‍රිය සංවර සීල ඉතාම හොඳට ආරක්ෂා කර ගන්නට, ගිහි වේවා පැවිදි වේවා ඉන්ද්‍රිය සංවර සීලයකින් තොරව දියුණුවක් කරා යන්න බෑ. ඉන්ද්‍රිය සංවර සීලයක් නැති කෙනාට සමත විදසුන් භාවනාවක යෙදෙන්න බෑ. ඉන්ද්‍රිය සංවර සීලයට හොඳ ඉවසීමක් තියෙන්න ඕන, හොඳ හැඟීම් පාලනයක් තියෙන. මොකද මේ ඇස කන ආදී ඉඳුරන් සසරක් පුරා හුරු කළේ මනෝරම්ම අරමුණු හා බැඳෙන්නට. එතකොට ඒ ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත රූප රසය හොයා ගිය මේ ඇස, ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත ශබ්ද රසය අනුව යන මේ කන, ප්‍රියමනාප ඉෂ්ඨකාන්ත ආරම්මන රසය අනුව යන මේ ඉඳුරන්, ඒ අනුව දිවෙන්න දිවෙන්න ලෝභය ඇති වෙනවා, කාමය ඇති වෙනවා, ක්ලේශය ඇති වෙනවා, අකුසලය ඇති වෙනවා, පාපය ඇති වෙනවා. එතකොට ඒ බව අවබෝධයෙන් යුතුව ඒ ඉඳුරන් ආරක්ෂා කරන්නට සතිය දිනු කරගෙන, යෝනිසෝ මානසිකාර්ය දිනු කරගෙන ඉදිරිපත් වෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවස්ථාව ලැබෙනවා. ඇස අවබෝධ කරගෙන, ඇසට පෙනෙන රූපය අවබෝධ කරගෙන, එහි යථාභ ස්වභාවය අවබෝධ කරගෙන අවබෝධින් යුතු කලකිරීමක් ඇති කර ගන්නට. ආනි අවබෝධින් යුතු කලකිරීම අනුසාරයෙන් පින්වතුනි මේ නිවන් මාර්ගයේ ඉදිරියට ගමන් කරන්න පුළුවන්. එතකොට මේ කියා දෙන අමා ධර්මය හුදු ශ්‍රද්ධා මාත්‍රයෙන් පිළිගන්න කියන එකක් නෙමෙයි. ආකාර පරිවිතර්කණයෙන් හෝ දිටි නිඥානක්හන්තියෙන් පිළිගන්න කියන එකක් නෙමෙයි. ජීවිතේ ගලප ගලප බල බලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි යමා ධර්මය සංගරත්නය කෙරෙහි අසීමිත ශ්‍රද්ධාවක් හදවතේ තියෙන්න ඕන. ඒ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම ගලප ගලපා බලනකොට පින්වතුනි තමාටම ප්‍රත්‍යක්ෂ වෙනවා මොනතරම් ඇත්තක්ද ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ කියලා. එනිසා ශ්‍රාවකයා මේ කියන කාරණා බොහොම හොඳින් ග්‍රහණය කරගෙන අපි මේ හිත පිරිසුදු කරන්නට, ඉඳුරන් රැක ගන්නට ගත මනස සෑම උත්සාහයක්ම අවංකව ගන්න ඕන. ඇස ලැබුණේ විකාර රූපී රූප බල බලා රාග කෙලෙස් ඇති කර කර කෙලෙසුන්ගෙන් ලය තෙත් කර ගන්න නෙමෙයි, කෙලෙසුන්ගෙන් හදවත තෙත් කර ගන්න නෙමෙයි මේ ඇස කර නාසාදී මේ ඉඳුරන් ලැබුණේ. විකල නොවී ලැබුණේ පෙර ජීවිතයේ මෙව වර්ධවා නොගත් නිසා. මේ ඇස් දෙකෙන් කෙලෙස් වැඩෙන, කෙලෙස් වැහෙන රූප බල බලා හි ආස්වාදයට ගිජු වෙලා ඇස ආරක්ෂා කරගෙන නොතිබුණා නම් පෙර මෙහෙම පේන දැසක් ලැබෙයි කියලා හිතනවද? මේ මනුස්ස ලෝකේ මහා සංඝරත්නය දකින්න, ස්වර්ණමාලි මහසය සමිදු දකින්න, මහා බෝධින් මහසය දකින්න තරම් පෙනෙන දැසක් ලැබුණේ ඔබ පෙර ජීවිතේ නොමනා නරකදී නොබලා සිල්වත් ගුණවත් උතුමන් දෙස ප්‍රිය ඇසින් ශ්‍රද්ධාවෙන් බැලූ නිසා, රවා නොබැලූ නිසා, ඒ වගේම කෙලෙස් වගුරුවන අරමුණු දෙස නොබැලූ නිසා, කෙලෙස් වගුරුවන අරමුණු ඇස ඉදිරියට ආවත් එමගින් හදවත කෙලෙසුන්ගෙන් තෙත් කර නොගත් නිසා, යෝනිසෝ මනසිකාරයෙන් ඇස රැකගත්ත නිසායි ඔය පේන ඇස ලැබුණේ, ඔය ඇසෙන කන් දෙක ලැබුණේ, ඔය ඉඳුරන් ලැබුණේ. එනිසා ඉන්ද්‍රිය සංවර සීලය ආරක්ෂා කරපු පිනට තමයි ඔබට ඔබේ ඔය ජීවිතය ලැබුණේ. ඉතින් මේ කාරණේ අමතක කරලා ඒ කාරණේ මෙනෙහි නොකර පුළුවන් තරම් මේ ඇස අසංවර කරනවා නම් කෙනෙක්, කනනාසේ මේ ඉඳුරන් අසංවර කරනවා නම්, ඒ හරහා හීන කෙලෙස් ලාමක කෙලෙස් ජනනය කරනවා නම් අනාගතේ බොහෝම නපුරු වෙනවා. අනාගතේ බිහිසුණු විපාක ඔබ කරා පැමිණෙනවා. එනිසා පින්වතුනි පේන දෑස් තියෙන ඇත්තෝ කල්පනා කරන්න, අපේ දෑස් පෙනෙද්දී අන්ධ වූවෝ කී දෙනෙක් ලෝකේ ඉන්නවද? අපේ සවන් ඇසෙද්දී බිහිරි වූවෝ කී දෙනෙක් ලෝකේ ඉන්නවද? අපේ ඉඳුරන් විකල නොවී පවතින්නේ විකල වූ අංග ඇති කී දෙනෙක් ලෝකේ
ජීවිත කාලයටම පීඩාවෙන් කල්ගෙවනවද? එහෙනම් ඔබ ප්‍රඥාවන්ත වෙන්න බුදුරජාණන් වහන්සේ මේ වදාළ ධර්මයේ කෞරවයෙන් පිළිගන්න. පිළි අරගෙන ඒ ඉන්ද්‍රිය සංවර සීලය ඒකාන්තයෙන් ආරක්ෂා කරන්න. බුදුරජාණන් වහන්සේ රතුපම සූත්‍රයේ දේශනා කළා, තීහි භික්කමේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු දිත්තේම ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. ධර්මතා තුනකින් සමන්වාගත වන භික්ෂුව මේ ජීවිතයේම, පරලොවදී නෙමෙයි මේ ජීවිතයේම, සුඛ සෝමනස්ස බහුලෝ සැපය සතුට බහුල කෙනෙක් වෙනවා. යෝනිතස්ස ආරද්ධා හෝති ආසවානං කයාය ආශ්‍රව ක්ෂය කර ඥානීය පිණිස මාවතත් එයාගේ ජීවිතයේ ප්‍රගුණ වෙමින් පවතිනවා. මොකක්ද ඒ කරුණු තුන? කතමේහිති මොන ධර්මතා තුනකින් යුක්ත වීමෙන්ද ඒ සැප සතුට වැඩි වෙලා නිවන් මඟ දියුණු වෙන්නේ? ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති, ඉන්ද්‍රියයන් පිළිබඳව වැසූ දොර ඇති බව, භෝජනේ මත්තඤ්ඤු භෝජනේ මාත්‍රාව දන්නා බව, ජාගරියන් අනුයුත්තෝ ජාගරිකානු යෝගී යෙදීම කියන මෙන්න මේ කරුණු තුන. එතකොට පින්වතුනි මේවා එකකට එකක් ප්‍රතිබද්ධයි. බුදුරජාණන් වහන්සේ වදාලා කොහොමද ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නේ? ඇසින් රූප දැකලා න නිමිත්තක් ගාහි හෝති. ඒ රූප සටහන්, ඒ රූප පිළිබඳව නිමිති, කුඩා නිමිති අරගන්නේ නැහැ. ඇසින් රූපයක් බැලුවට පස්සේ ඒ පිළිබඳව හිත ඇතුලේ සටහනක් තබාගෙන ඒ රූප සංඥාව ඔස්සේ නැවත නැවත අනුවිතර්කණය කරන්නට ඒ ශ්‍රාවකයා පෙළඹෙන්නේ නැහැ. ඇයි එහෙම පෙළඹෙන්නේ නැත්? එහෙම කළොත් මොකද වෙන්නේ? අභිජ්ජා දෝමනසා පාපකා කුසල ධම්මාන්වාසබේයෝ, අභිද්‍යාව ව්‍යාපාදේ වැනි පාපී අකුසල් දහම් හට ගන්නවා. එනිසා තස සංවරාය පටිපද්‍යති, ඒ පාපී අකුසල් දහම් හට නොගන්නට සංවරෙහි පිහිටනවා. රක්ඛති චක්ඛේන්ද්‍රියං, රක්ඛති සෝතේන්ද්‍රියං, ඇස රකින්නවා කන රකින්නවා කියන්නේ ඔන්න ඔකට. එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය සංවර සීලයෙන් යුක්ත වූ භික්ෂුවක් වෙසේ නම් මේ ලෝකේ ඒ භික්ෂුව සේයතාපි භික්කවේ සුභූමියන් චාතුම් මහා පත්හේ ආජඤ්‍ය රතෝ යුද්ධවාස ටිතෝ. මහණෙනි, සුභූමියක, ඒ කියන්නේ උස් පහත් මලගොඩලි නැති භූමියක ආජඤ්‍ය රතයක් යොදලා තියෙනවා, අශ්වයන් යොදලා. ආන්නේ ආජඤ්‍ය රතයට ගොඩ වෙනවා දක්ෂ වූ යොග්ගාචරිය වූ අස්ස ධම්මසාරතිවරේ, ඒ කියන්නේ ඒ කරත්තේ පදවාගෙන යන දක්ෂ හික්මුණ පුද්ගලී. ඔහු ගොඩ වෙලා වම්මතින් රත රැහෙන අරගෙන දකුණුවතින් කෙවිත ගන්නවා. එහෙම අරගෙන යේනිච්ඡකං යදිච්ඡකං සාරේයපි පච්චාසාරේයපි, ඕන තැනකට කැමැතිසේ යන්න පුළුවන්. මොකද ඔහු දක්ෂයි රිය පදවන්නට. භූමිය වලගොඩලි නෑ, යොදවලා ඉන්නේ ආජානීය අශ්වයෝ. ඒව මේව කෝ භික්කවි ආන්නේ වගේ මහණෙනි, භික්ෂුව ඉමේසං ධන්නං ඉන්ද්‍රියානං ආරක්ඛාය සික්ඛති, මෙන්න මේ සය බැඳෑරුම් ඉන්ද්‍රියන්ගේ ආරක්ෂාව පිණිස ගුත්තද්වාර භාවයේ පිණිස හික්මෙනවනං සංයමාය සික්ඛති, සංයමේ පිණිස හික්මෙනවනං දමාය සික්ඛති, දමනේ පිණිස හික්මෙනවනං උපසමාය සික්ඛති, උපසමේ පිණිස හික්මෙනවනං ඒවං කෝ භික්කවේ භික්ඛු ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති. මෙන්න මෙහෙම මහණෙනි, භික්ෂුව ඉන්ද්‍රියයන් පිළිබඳව වැසූ දොර ඇතිව වාසය කරනවා, රක්ෂාවරණ ගුත්තියෙන් යුතුව වාසය කරනවා. මෙන්න මේක පළමු කාරණය, මේ ජීවිතයේ සැප සතුට බහුලව වාසය කරන්න. පින්වත්නි, මේක පැවිද්දට විතරක් නෙමෙයි ගිහියාටත් අදාළයි. සැප සතුට හොයනවා නම් මේ ඇස කන නාසය දිව කය මේ ඉන්ද්‍රිය ධර්ම පිළිබඳව ආරක්ෂාවක් තමම යොදා ගන්න ඕන. ඇස ගැටෙන තා රූපවලට ලොබ බැන්දොත් කොහොම වෙයිද? සතුටක් අවදාවත් තියේද? ඒව ලං කරගන්න පුළුවන් වෙයිද? කන ගැටෙන තාක් ශබ්දවලට ලොබ බැන්දොත් ඒව හැමදාම ලං කරලා තියාගන්න පුළුවන් වෙයිද? එතකොට භික්ෂුවට මෙන්න මේ කියන පාලනය, ශික්ෂණය, සංයමය, දමනය තිබුණුතින් විතරක් සතුට උපදවා ගන්න පුළුවන්. නැත්තම් හැමදාම අසන්තුට්ඨිතා, අසන්තුට්ඨියයි ඒ ජීවිතේ තියෙන්නේ. මහිච්ඡතා, මහිච්ඡතාවේ ඒ ජීවිතේ තියෙන්නේ. පාපිච්ඡතා, පාපිච්ච භාවයේ ඒ ජීවිතේ තියෙන්නේ. එතකොට ඒ හිත කුණු වෙලා ඒ හිත අකුසලයෙන් දුගඳ හමනවා. එහෙ පුද්ගලයෙකුට කවදාවත් සතුට නම් ලැබෙන්නේ නැ. කොච්චර ධනෙ තිබුණත්, කොච්චර වත් පොහසත්කම් තිබුණත්, සුඛ සෝමනස්ස සැප සතුට බහුල කෙනෙක් වෙන්න නම් ඒකාන්තයෙන් ඉන්ද්‍රියන් රැක ගන්න ඕනේ. ඉන්ද්‍රිය සංවර සීලය ඕමනයි කියන එක නෙමෙයි කියවුනේ. සරලව කිව්වොත් සතුටින් ඉන්න නම් ඉන්ද්‍රිය සංවර සීලය අවශ්‍යමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් ඔබ
සතුටමයි සොයන්නේ. සතුට සොයනවා නම් ඉන්ද්‍රිය සංවර සීලය රැකිය යුතුමයි. එනිසා පින්වතුනි, ගිහි වේවා පැවිදි වේවා, අපි කවුරුත් ඉන්ද්‍රිය සංවර සීලයට හුරු වුණාම මේ ජීවිතය අපමණ සුවයකින් කල් ගෙවන්න පුළුවන්. දිත්තේව ධම්මේ සුකසෝ මනස්ස බහුලෝ විහෙරති. විශ්වාස කරන්න මේ බුදුබණ පදය. ඊළඟට භාග්‍යතුන් අපි දේශනා කරන දෙවනි කරුණක් භෝජනේ මත්තඤ්ඤෝ කියලා. කතංජ භික්කවේ භික්ක භෝජනේ මත්තඤ්ඤෝ හෝති. කොහොමද භෝජනේ මාත්‍රාව දන්නා කෙනෙක් වෙන්නේ? අනුභව කරන වළඳන දානේ කුමකටද? නේව දවාය දවය පිණස නෙමෙයි, මදය පිණස නෙමෙයි, මණ්ඩණය විභූෂණේ පිණස නෙමෙයි. එහෙනම් මොකටද? යාව දේවිමසකායස තිතියා යාපනාය. මේ කය පවත්වන්ට ඕන. ඇයි පවත්වන්නේ? විහිංසෝපරතියා බ්‍රහ්මචර්යානුග්ඝාය. බ්‍රහ්මචර්යාවට උපකාර පිණිස බ්‍රහ්මචර්යාවක් පුරන්න පුළුවන් වෙන්නේ අවිහිංසාවේ යෙදී බ්‍රහ්ම විහාර ගුණ වඩන්න පුළුවන් වෙන්නේ ජීවිතයේ තිබුණොත්නේ. එනිසයි මේ ජීවිතේ පවත්වන්න මම දානි වළඳන්නේ කියලා, ආහාර ගන්න කියලා හිතන්ට ඕන. අන්න එකටගෙන භෝජනේ මාත්‍රාව දන්නා බව. එතකොට මේ භෝජනය නිසා පුරාණ කුසගිනි වේදනා නැති වෙනවා, අලුත් කුසගිනි වේදනා ඇති වෙන්නේ නැහැ. යාත්‍රාත මේ භවිෂ්‍යති අනවජ්‍යතා පහසු විහාරෝ. මගේ දිවි ගමන දිවි යාත්‍රාව නිවැරදි, මිත්‍යා ජීවයෙන් තොරයි, සම්මා ජීවයෙන් යුක්තයි, පහසු විහරණයෙන් යුක්තයි. එතකොට මේ භෝජනේ මාත්‍රාව දන්නා භික්ෂුව, මේ භෝජනේ මාත්‍රාව දන්නා බව උපමාවකින් බුදුරජාණන් වහන්සේ වදාලා. සේයතාපි භික්කවේ පුරිසෝ වනං ආලිම්පේය යාවදේව රෝහණත්තාය. මහණෙනි, යම් පුද්ගලයෙක් තමන්ගේ තියෙන තුවාලයක් වනයක්, ඒ වනමුඛයක බෙහෙත් ගල්වනවා. මොකටද බෙහෙත් ගල්වන්නේ? ඒ තුවාලේ සනීප කරගන්න. ආන්නේ වගේ තුවාලයක බෙහෙත් ගල්වනවා වගේ තමයි මේ ජීවිතේට ආහාරය. ආහාරය කුමටද? ජීවිතේ පවත්වන්නේ. ඇයි පවත්වන්නේ? බඹසර වාසයේ පිණිස, එහෙම නැත්නම් නිවන් පිණිස පිළිවෙත් පුරන්න. සේයථාවා පන අක්ඛං අබ්භංජය යාව දේව භාරස නිද්ධරණත්තාය. ඔය රියාකුර නැත්නම් කරත්තේ රෝදයයි ඒ අක්ෂයයි එකට ගැටෙන තැන, ඒ කරත්තේ රෝදේ හරස් දණ්ඩට සම්බන්ධ වෙන තැන තියෙනනේ බෝස් ගෙඩිය. ආන්නේ එතන ඒ ඝර්ෂණය අවම කරන්නට ලිස්සන දේවල් දානවා. තෙල් වර්ග හරි වෙන යම් මූ දේවල්. ඒ ලිස්සන දේවල් දාන්න ඉතා පහසුවෙන් කරකීම පිණිස. ඒ මොකටද ඒක පහසුවෙන් කරකවන්න? එලෙසින්නේ ඝර්ෂණය අඩු කරන්න ඒ බඳු ලිස්සන දේ දාන්නේ. භාරස්ස නිත්තරණත්තාය. බරක් අරගෙන යන්නේ කරත්තේ බර පහසුවෙන් ගෙන යාම පිණිස. ආන්න ඒ වගේ වංකෝ භික්කවේ භික්කු පටිසංඛායෝනිසෝ ආහාරං ආරේති. භික්ෂුව නුවණින් සලකාමයි මේ දානි වළඳන්නේ. නුවණින් සලකා දානේ වළඳනකොට පාපී අරමුණු ඉදිරිපත් වෙන්නේ. මස් වඩා ගන්න ඕනේ, ඒ අදහස එන්නේ නැහැ. ශක්තිය වැඩි කර ගන්න ඕන, ඒසක් ඒ උමනා වෙන්නේ. පුරුෂ බලයේ පුරුෂ ශක්තිය වැඩි කර ගන්න ඕනේ, එහෙම අදහස හිතට එන්නේ නැහැ. මොකද වනමුකයක් පිළිගම් කරන බෙහෙතක්සේ රත චක්‍රයකට යොදන, ඒ පහසුවෙන් කැරකීම පිණිස යොදන දෙයක්සේ, එම නැත්තං අක්කබ්බංජනයක්සේ මේ ආහාරය අනුභව කරනකොට භෝජනේ මාත්‍රාව දන්නා බව බොහොම හොඳට ඒ භික්ෂුවගේ ජීවිතේ දියුණු වෙනවා. එතකොට ඉන්ද්‍රිය සංවර සීලයයි භෝජනේ මාත්‍රාව දන්නා බවයි ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කතංච භික්කවේ මෙකු ජාගරියන් අනුයොත්තු. තුන්වෙනි කාරණේ තමයි ජාගරිකානුයෝගී නිදිවැරීමේ යෙදීම. සැපසතුට බහුල කරගන්නයි මේ කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. සැපය සතුට බහුල කරගෙන මෙලොව වාසය කරන්න. ඒ උදෙසා හේතු වෙනවා ඉන්ද්‍රිය සංවරය, භෝජනේ මාත්‍රාඥතාව, ඊළඟට ජාගරිකානු යෝගය. කොහොමද ජාගරිකානු යෝගය දෙන්නේ භික්ෂුව? ඉද භික්කමේ භික්කු දිවසං චංකමේන නිසද්ජාය ආවරණීයෙහි ධම්මේ චිත්තම් පරිසෝදේති. භික්ෂුව මේ ශාසනය දවල් කාලයේ සක්මණින් සක්මන් භාවනාවෙන්, එහෙම නැත්නම් වාඩි වෙලා පරයන්කය කරන භාවනාවෙන් යුතු වෙනවා. ඒ යුතු වෙන්නේ ආවරණීය ධර්මයන්ගෙන් සිත පිරිසුදු කිරීම පිණිස. මොනවද ආවරණීය ධර්මයන්? පංච නීවරණ ධර්මයන්. කාමච්ඡන්දේ, ව්‍යාපාදය, තීන මිද්දේ, උද්ධච්ච කුක්කුච්චේ, විචිකිච්ඡාව කියන මෙන්න මේ ධර්මතා පහෙන් සිත පිරිසුදු කරනවා දහවල් කාලේ. කොහොමද පිරිසුදු කරන්නේ? සක්මන් භාවනාවේදී, පරයංක භාවනාවේදී. ඒ නීවරණයන්නේ බලමර්ධනය කරනවා. දැන් ඔන්න දහවල් කාලේ එහෙම ගෙවුණා. දහවල් කාලේ කළමනා කටයුතු ටිකක් තියෙනවනේ භික්ෂුවකගේ ජීවිතේ. උදේ පාන්දර ගත්තොත් උදේ වරුවේ පින්ඳ පාතිය ඇම්මීම්, ඊළඟට දන් වැළඳීම් ආදී, වත් පිළිවෙත් සැපයීම, ඒ වගේම සිදු කළ මනා කුදුමහත් වත් පිළිවෙත් ඒව සම්පාදනය කරන අතරට සක්මන් භාවනාවේ, පරියංග භාවනාවේ යෙදিলা
නීවරණ ධර්මයන්හි බලය දුර්වල කරනවා. වෙනව රාත්‍රී යාම තුනයිනේ. පඨම යාමයේ, මජ්ඣිම යාමයේ, පස්චිම යාමයේ. පඨම යාමයේ කියලා සාමාන්‍යයෙන් ගණන්නේ හවස 6 වගේ ඉඳන් රාත්‍රී 10 දක්වා වගේ කාලය. මජ්ඣිම යාමයේ ලෙස ගණන්නේ රෑ 10 ඉඳන් රාත්‍රී 2 දක්වා කාලය. පස්චිම යාමයේ ලෙස රාත්‍රී 2න් පස්සේ උදේ 6 වගේ දක්වා කාලය තමයි පස්චිම යාමයේ ලෙස ගණන්නේ. එතකොට රාත්‍රියේ පළමු යාමයේ සක්මන් භාවනාවේදීමින්, ඉනනතරව පරියංක භාවනාවේදීමින් අර පංච නීවරණ වලින් හිත අතමුදවන එකමයි කරන්නේ. ආවරණීයේහි ධම්මේහි චිත්තං පරිසෝදේති. රාත්‍රියේ මධ්‍යම යාමේ දැන් උදේ ඉඳන්ම භාවනාවේදීලා සක්මණේදීලා කයට යම් වෙහසක් තියෙනවනේ, තියෙනවනම් මධ්‍යම යාමය දක්ඛිනේන පස්සේන දකුණු ඇලයෙන් සීහ සෙයයන් කප්පේති. ටිකක් සැතපෙන එකට කියන සිංහ සෙයාවෙන් සැතපීම. පාදේන පාදං අච්ඡාදාය සතෝ සම්පජානෝ උට්ඨාන සංඥම් මනසිකරිත්වා. සිහිනුවනින් යුතුව අවදි වෙන වෙලාව ගැන හොඳට අදහසක් හිතට අරගෙන තමයි සැතපෙන්නේ. ඒ සැතපෙන්නේ ඊතාම සිහි කල්පනාමි. කලබලයට ඒ අහනට යනවා නෙමෙයි. පුරුදු කරන කර්මස්ථානයට අභිමුඛව හොඳට සිහිය තියාගෙන ඒ අනුවම තමයි වික්ෂුවට එකක් විවේක ගන්නට යොමු වෙන්නේ. එහෙදිත් පාදේන පාදං අච්ඡාදාය දකුණු පාදයේ මත වම් පාදයේ තබා එහෙමනේ සැතපෙන්නේ සිංහ සෙයාවෙන්. එහෙම සැතපෙද්දි පින්වතුනි රාග කෙලෙස් උපදින්න ඉඩ නැහැ. ද්වේෂ කෙලෙස්, පාපී අකුසල් දහම් උපදින්නට ඉඩක් ලැබෙන්නේ. මොකද මුළු කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම සමුදායම යෝනිසෝ මනසිකාරයට නතු කරලයි තියෙන්නේ. යම් භික්ෂුන් වහන්සේ නමක් උදෑසන සිට හවස දක්වාම ඔය කියපු පිරිසිදු වැඩපිළිවෙලේ හික්මිලා රාත්‍රියේ පෙර යාමෙත් ඒ වැඩපිළිවෙලේම ශික්ෂණය ලබා ටිකක් සැතපුණා කියලා හිතන අවසවල් වෙලාවට මං අවදි වෙනවා කියලා හරියට ඒ ක්ෂණයටම ඒ භික්ෂුව අවදි වෙනවා. කිසිම ප්‍රමාදයකින් තොරව අවදි වෙච්ච ගමන් මොකද කරන්න තියෙන්නේ? ශරීර කෘත්‍ය ආදී සිද්ධ කරනවා නම් සිද්ධ කරලා චංකමේන නිසජ්ජාය සක්මන් භාවනාවෙන් සහ පරියංක භාවනාවෙන් යෙදී නීවරණයන්ගෙන් සිත ඈත් කරනවා, නීවරණ ප්‍රහාණය කරමින් සිත පිරිසුදු කරනවා. ඔන්න ඔය විදියට තමයි භික්ෂුව ජාගනිකානු යෝගී යෙදෙන්නේ. එතකොට ඉමේහි කොහෝ භික්කවේ තේහි ධම්මේ සමන්නාගතෝ භික්ඛු දිට්ඨේම ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ විහෙරති. මෙන්න මේ කරුණ තුනින් යම් සමන්නාගත භික්ෂුව මේ ජීවිතයේම සැපසතුට බහුල කෙනෙක් ලෙස වාසය කරනවා. යෝනිචස්ස ආරද්ධා හෝති ආසවානං කයාය. ආසවක්ෂය කර ඥානෙ පිනිස මාර්ගයත් එයා බොහෝම හොඳට පුරුදු කරනවා. මෙලොව සතුටින් නිවන් පිණිස කටයුතු කරන ශ්‍රාවකයාට මෙන්න ලබා දීපු දහම් මියර ඒ බුදුරජාණන් වහන්සේ. පින්වතුනි මේක බොහොම ආදරයෙන් පිළිගන්නට. ශෝක සභය ජීවිතයේ, මරණ සභය ජීවිතයේ, ජරා සභය ජීවිතයේ, ව්‍යාධි සභය ජීවිතයේ මේ ලැබෙන දහම අමා වැස්සක් වගේ. මොකටද ජාති ජරා මරණ ඉක්මවා සාන්ත සුවයෙන් සැනසෙන්න? ඒ උදෙසා මේ කියා දීපු ආකාරවලින් ජීවිතය හික්මවන්න, දමනය කරන්න පුළුවන් තරම් ඇවිස්සෙන්න නෙමෙයි නිවෙන්නම කල්පනා කරන්න. පුළුවන් තරම් වචනයෙන් අසංවර වෙන්න නෙමෙයි සංවර වෙන්නම කල්පනා කරන්න. අසංවර වචනවලින්, අසදීල වචනවලින් දිනන්න නම් බෑ පින්වතුනි. සසර දුකමයි වැඩි වෙන්නේ. ඒ වගේම අසංවර අසලීල කාය කර්මවලින් දිනන්න නම් බෑ, මේ සසර දුකමයි වැඩි වෙන්නේ. එතකොට අසංවර කාය වා කර්ම පැන නගින්නේ අසංවර මනෝ කර්ම නිසා. එතකොට මේ සිතේ සංවරය, ඉන්ද්‍රිය සංවරය සමග ඇති වෙනවා. ප්‍රාතිමෝක්ෂ සංවරය සමග, ඉන්ද්‍රිය සංවරය සමග සිතේ සංවරය ඇති වෙනවා. ඊළඟට භෝජනයේ පමණ දැනීමත් සමග භෝජන ලෝලත්වය, ආහාර ලෝලත්වය, ආහාරයට ඇති ඒ කෑදරකම නැති වෙලා, එහි උවමනාව මනාව වැටහිලා, මාත්‍රාව මනාව වැටහිලා, ඒ අනුවත් සෑහෙන ශික්ෂණයක් ලැබෙනවා. ජාගරිකානු යෝගී යෙදෙනකොට එක තත්පරයක්වත් නාස්තිකර නොගෙන ලැබිලා තියෙන ස්වල්ප ආයුෂය උතුම් අර්ථයකට යොමු කරගන්න ලැබෙනවා. දැන් බලන්න පින්වතුනි, එදිනෙදා ජීවිතේ පවත්වාගෙන යද්දී මේ අස්කන්නාදී දුරන් අරමුණු හා සම්බන්ධ වෙනවා. ආහාර පාන අනුභව කරන්න වෙනවා. රැය දහවල් ගත කරන්න වෙනවා. ආන්නේ ජීවිතය මෙන්න මේ
ප්‍රතිපත්ති ධර්මයට අනුයාත කරන හැටි බුදුරජාණන් වහන්සේ. ඒ උදෙසා මේ පරියාප්ති ධර්මයේ දේශනා කරපු හැටි බුදුරජාණන් වහන්සේ. මේ පරියාප්ති ධර්මයෙන් ලැබෙන ප්‍රතිපත්ති ධර්මයෙන් ලැබෙන ප්‍රතිවේධ ධර්මයෙන් මොනතරම්නම් සාන්ත රමණීය ඇතිද. මේ කියන්නේ පරියාප්ති ධර්මයෙන් ප්‍රතිපත්ති ධර්මයෙන් ලැබෙන සුවසෝමනස්සේ මේ ජීවිතයට. එනිසා මේ ධර්මය අහනකොට යම් සතුටක් තියෙනවද පින්වතුනි, උතුරා යන ඊට වඩා සිය කෝටි ගණනකින් ප්‍රබල සතුටක් මේ ධර්මයේ ප්‍රතිපත්ති මේ වශයෙන් ජීවිතයට ගලප ගනිද්දි ලැබෙනවා. ඒ ගලප ගැනීමෙන් ලැබෙන සුවසෝමනස්සේ ගැන තමයි මේ දහම් පරියාය රතෝපම දහම් පරියාය කියවුනේ. එතකොට ඒ මාර්ගයෙන් එයාට යෝනිතස්ස ආරද්ධා හෝති ආසවානං කයාය කියලා වදාළනේ. නිවන් පිණිස මාවත විවර වෙනවා, නිවන් පිණිස මාවත ඉදිරියට ගමන් කරනවා කියලා. එතකොට ඒ අමා ශාන්තිය ලැබුණාම මොනතරම් සතුටක් ඇති වේද මාර්ගඵල ප්‍රතිවේදී. එතකොට නිවන පිළිබඳව අපේක්ෂාවක් හිතේ තබාගෙන ඒ උවමනාව සසර දුක් දුරු කිරීමේ උවමනාව හිතේ ඇති කරගෙන මෙන්න මේ මාර්ගයට ජීවිතය අනුගත කරගන්න, මේ කරුණ තුළ ජීවිතේ පුරුදු කරන්න. පාමොක් සීලෙහි පිහිටා ඉන්ද්‍රිය සංවර සීලය දියුණු වෙනකොට, භෝජනයේ මාත්‍රාව දැන වළඳනකොට, ජාගරිකානු යෝගී යෙදෙනකොට ජීවිතේ නාස්ති වෙන්නේ නැහැ පින්වතුනි. හැම පැත්තෙන්ම සුරක්ෂා වෙනවා, උප්පරිම ප්‍රයෝජනයක් ලැබෙනවා මේ මිනිස් ජීවිතයෙන්. එනිසා දුර්ලභව ලැබපු මේ උතුම් මිනිසත් බව අපට ආද ලැබුණේ ගෞතම බුදුසසුනේ. එනිසා දුර්ලභ මේ මිනිසත් බවින් දුර්ලභ ගෞතම බුදුසසුනේ ලැබෙන දුර්ලභම ලාභය ලබන්න මේ දුර්ලභම පරියාප්ති ප්‍රතිපත්ති ධර්මය ජීවිතයට මනාව ගලප ගන්න. එතකොට ප්‍රතිවේදය ලැබේවි, දහම් අවබෝධය ඒකාන්තයෙන් ලැබේවි. ඒ උදෙසා මේ දහම් පරයායන් නැවත නැවත ශ්‍රවණය කරන්නට, මේ කරුණු තරයේ හිතට ගන්නට, ලැබිච්ච මේ සොඳුරු මොහොත අඳුරු කර නොගන්නට, බුදුරජාණන් වහන්සේගේ අසීමිත ගුණේ සිත පහදවා ගන්නට, අනවශ්‍ය විතර්ක විචාර කිසිසේත් ඇති කර නොගන්නට, පුහෝ අදහස් බොළඳ මතවාද හිස් මනෝභාවය නැති කර නොගන්නට ඔබ දක්ෂ වෙන්න ඕන. ඔබම තමයි පින්වතුනි මේ ධර්ම මාර්ගය ඉදිරියට යන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඔබට කරුණාවෙන් මාවත කියා දුන්නා. එනිසා ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙන්න, සත්තා භගවා ශාවකෝ හමස්මියාන් එතන පිහිටන්න. මම ශ්‍රාවකෙක් එච්චරයි. භගවා සම්බන් ජානාති, බුදුරජාණන් වහන්සේ සියල්ලෙන් සියල්ල අවබෝධ කළා. අහං කිංචින ජානාමි, මම දන්නේ නැහැ. හැබැයි මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නා ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්ම මාර්ගයේ මම ගමන් කරනවා. අන්න එතනයි සුවච බව. සෝවචස්ස කරණීයේහි ධම්මේ සමන්නාගත බව. ඒ සුවච බව ජීවිතේ ඒකාන්තයෙන් අවශ්‍යයි. අන්න එතනයි කල්යාණ මිත්‍රත්වය ඒකාන්තයෙන් අවශ්‍යයි. එතකොට ඒ කල්යාණ මිත්‍රත්වයයි සුවච බවයි ජීවිතේ තියෙනවා. දැන් තථාගත ධර්මයේ ඇහෙනවා, කල්‍යාණ මිත්‍රත්වයෙන් මඟ පෙන්වීම ලැබෙනවා, ඔබටත් නිවන් පිණිස උවමනාවක් තියෙනවා, යෝනිසෝ මනසිකාරය සතිය අවදි කරගන්නවා, බුදුරජාණන් වහන්සේ නම් වූ ආශ්චර්යමත් ශාස්ත්‍රෝන් වහන්සේගේ ඒ අසිරිමත් පිය උරුමයේ හික්මෙනවා, ගෝචර භූමිය පමණක් හික්මෙනවා. මොකද ගෝචර භූමිය සතර සතිපට්ඨානේ. ඒ ගෝචර භූමියේ හික්මෙනවා නම් පාපී මාරයා අපව පෙළන්නට නසන්නට විපතට පමුණුවන්නට ඉඩක් ලබන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වතුනි, මේ ලෝකේ ජීවත් වන අපි පුංචි කාලයකින් සමුගෙන යනවානේ. ජීවත් වන මේ පුංචි කාලේ ක්ලේශයට වසඟ වෙලා, පාපයට වසඟ වෙලා කල් ගෙවුවොත් විපත තමන්ටමනේ. සතුට හොයන්නේ ඔබ මේ ජීවිතේ හැම පැත්තකටම මෙහෙවා බලන්නේ. ඒ සතුට ලැබෙන්නේ මෙන්න මේ මාර්ගයෙන්නේ. මේ මාර්ගයේ දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේනේ. බුදුරජාණන් වහන්සේ අනන්ත ඥානී වනසේකනේ. ඒ කියන්නේ අනන්ත ඥානයෙන් යුක්තයිනේ. ඉතින් ඔය කරුණ ටික හොඳට උදේහව අනුස්මරණය කරන්න. මගේ ශාස්ත්‍රෝන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උද්‍යෝගිමත් වෙන්න, ප්‍රබෝධමත් වෙන්න, පිනාගිය හදමතින් සිහි කරන්න, පිනාගිය වචනෙන් කියන්න, බුද්ධං සරණං ගච්ඡාමි, බුද්ධං සරණං ගච්ඡාමි. ආන්නේම බුදුරජාණන් වහන්සේගෙන් ලැබිච්ච සරණ ගැන නිතර මෙනෙහි කර කර මෙනෙහි කර කර කල් ගෙවනකොට උලාර පින්කඳක්
හදවතින් මතු වෙනවා. ඒ පින පුණ්‍ය පාරමිතාවක් වෙනවා. ඒ පුණ්‍ය පාරමිතාව මුහුකුරා ගියදා ශ්‍රාවක පාරමී ඥානයේ මස්තක ප්‍රාප්ත වෙමින් ඔබට අවස්ථාව ලැබෙනවා මඟඵල නිවනින් සැනසෙන්න. ඒ නිවන ශාන්තයි, ඒ නිවන ප්‍රණීතයි, ඒ නිවන අස්සම සෝයක්, ඒ නිවන අලෞකික සෝයක්. ඒ සුවේ වෙත දිවෙන මේ මාවත වරදවා නොගන්නට, නිහතමානීව පිළිගන්නට, සුවචව මේ මාවතේ හැසිරෙන්නට ඔබට ආරාධනා කරමින් මේ ධර්මපරියාය මෙතෙකින් නිමාවට පත් කරනවා. අද මේ උතුම් ධර්මදාන මේ පින්කම සිද්ධ කරන්නට යෙදුනේ දායකත්වයේ දරන්නේ උඩගම අටභාගයේ ගම්පොළ පදිංචි කස්තුරි ආරච්චි පවුලේ සියලු දෙනාම, බිසෝ මැණිකේ කිරින්දෙනිය දයාබර මෑණියන් වියෝවි ජුලිමස 26 වන දිනට අභාව ප්‍රාප්ත වෙලා වසරක් සපිරෙන බිසෝ මැණිකේ කිරින්දෙනිය ඒ මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසයි මේ උතුම් ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ පින්බර පැතුම් මේ උදාර ධර්ම දානමේ පින්බලයේ නිෂ්ඨ සිද්ධ වේවා කියලා අපි ආශිර්වාද කරනවා, ප්‍රාර්ථනා කරනවා. උඩගම අටභාගයේ ගම්පල ඒ ලිපිනේ පදිංචි කස්තුරි ආරච්චි පවුලේ හැමදෙනා විසින් මේ උතුම් ධර්ම දානේ ලබා දෙමින් බලාපොරොත්තු වෙනවා. ජුලි මාස 26 වන දිනට අභාව ප්‍රාප්ත වෙලා වසරක් පිරීම නිමිත්තෙන් බිසෝ මැණිකේ කිරින්දෙනිය ආදරණීය මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, ඒ වගේම දයාරත්න බණ්ඩාර කස්තුරි ආරච්චි ආදරණීය පියාණන් ඇතුළු පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම මේ උතුම් ධර්ම දාන මේ පින නිවන් පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් ගයාන් මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලය හැම දිනාටම මේ උදාර ධර්ම දාන මේ පින ධර්මාවබෝධයේ පිණසම වේවා කියලා අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවා නාගා මහිද්ධිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. එත්තාවතා ච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ධර්මශ්‍රවණානිසංස බලයෙන් හැම දෙනාගේ ජීවිත නිවි පහන් වේවා. අභිවාදන සීලිස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයු ආරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සාධු සාධු සාධු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ මීට වසරකට පෙර ජුලි මාස 26 වන දින පරලොව සැපත් බිසෝ මැණිකේ කිරින්දෙනිය ආදරණීය මෞතුමියට පරලොව සුගතිය පිණිස පින් අනුමෝදන් කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් බිසෝ මැණිකේ කිරින්දෙනිය ආදරණීය මෞතුමියට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ වී සසර කතරින් එතර වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ගම්පොළ අටභාගයේ උඩගම පදිංචි කස්තුරි ආරච්චි පවුලේ පින්වත් පිරිසයි. එම පින්වත් පවුලේ සීලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. දහමැසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0718575713 දුරකථන අංකයට 0718575713 දුරකථන අංකයට ධම්මස ඔබ සැමට තෙරුවන් සරණයි. 0718575713 0718575713 වස්සාන ධර්මදේශනා.
දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. bell icon එක click කරන්න. වස්සාන ධර්ම දේශනා